අයිබෝවන් පසුගිය දිනකදී මේ සත්‍ය විලොග් YouTube channel එකේ ඉන්දිකතරවත සහෝදරයා හා සමග මේ ජූඩ් මහතා කියලා කෙනෙක් කළා වූ යම් කතිකාවතක් සම්බන්ධයෙන් ඔබ විටින් විට අපිට මැසේජ් එව්වා ලිව්වා ඒ ගැන කතා කරන්න කිව්වා නමුත් ඉතාමත් කාර්ය බහුල කාලෙක හිටියේ නමුත් අද දවසේ අපි තීරණය කෙරුවා ඉතාමත් කෙටියෙන් පුළුවන් තරම් ඉක්මනට මේ සම්බන්ධව අපේ අදහස ඔබ ඉල්ලපු නිසා අපි කතා කරන්නට ඕන කියලා. ඉතින් අද දවසේ අපි බලන්නට යනවා ඒ එදා ඒ වීඩියෝ එකේ ඕන් කතා කළා වගේ විශේෂයෙන් මේ ජූඩ් මහතා අදහස් දැක්වා වගේ සාර්ව බලධාරී දෙවි කෙනෙක් නැද්ද නැත්නම් ඔහුගේ මේ සාකච්ඡාවේ තිබුණ නිර්වද්දභාවය කෙසේද නැත්නම් කීතු ධර්මය ගැන ඔහු මොන වගේ අදහසක්ද දැරුවේ කියලා අපේ අදහස අපි ඔබට ඉදිරිපත් කරන්නට යන ඔබේ ඉල්ලීම පරිදි අප සමග රැඳි සිටින්න. ඔබ දන්නවා පසුගිය කාලයේ සහ මා සිටින ඉතාමත් කාර්ය බහුල වූ කාලයක ඒ නිසා අද දවස මේ වීඩියෝ එක ඒ වීඩියෝ එකේ යම් යම් කතිකාවත්වල කෑලි අරගෙන ඒක දාලා එහෙම ලොකු ඔබ බලාපොරොත්තු වුණා නම් සමා වෙන්න එවැනි වීඩියෝ එකක් කිරීමට කාලය නැතිව නුමුත් ඒ වීඩියෝ එක පැයක් ඊට වැඩි ප්‍රමාණයක් තිබුණත් ඉතාමත් අපහසුයෙන් ඔබ ඉල්ලපු නිසා මම කාලය වැය කරලා ඒකට ඇහුම්කන් දුන්නා. ඉතින් ජූඩ් මහතා කියලා කෙනෙක් ඒ දක්වන්නා ඔය අදහස් සම්බන්ධව අද දවසේ අපි බලන්නට යනවා ඕ මේ කතිකාවතේ අපිට ගන්නට තියෙන මොනවද ඒකේ ඇත්තටම මේ ගම්මය වන්නේ කුමක්ද ඒ වගේම මා බැලුවට පස්සේ මට දැනුනේ කුමක්ද කියලා අද දවසේ ඉතාමත් ඉක්මනින් මම බෙදා ගන්නට යනවා. පසුව මා කරන අද කතිකාවත ඔබ ඇත්තද එවැනි දෙයක් තියෙනවද නැත්නම් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ ලින්ක් එක මම පල්ලෙහෙන් දානවා මේ සත්‍ය ව්ලොග් ඒ වැඩසටහන ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. ජූඩ් මහතා කියලා කෙනෙක් උපතින්ම උග්‍ර කතෝලිකයෙක් කියලා තමයි හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ අවුරුදු 14 15 එයාට තේරුණලු මේ යම් අවුලක් කිතු දහමේ තියෙනවා කියලා. ඊට පස්සේ නමුත් ඉතාමත් බැතිමතෙක් විදියට හිටියලු. දැන් මේ සාකච්ඡාවට අහගෙන ඉද්දි මම පටන් ගද්දිම මොකද්දෝ එක ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි උපතින් උග්‍ර කතෝලිකයෙක් පොඩි කාලේ ඉඳලම කිතුණු දහම ගැන ප්‍රශ්න තිබුණලු. ඊට පස්සේ ආයි කියනවා මම ඉතාමත් භක්තිවන්ත කෙනෙක් විදියට ජීවත් වුණලු. මෙහෙම එකට එක එහාට මෙහාට අදහස් කීපයක් මේ මම ඇහුම්කන් දීගෙන හිටියා. ඒ වගේම ඉන්දික තොරවත සහෝදරයත් මේ කිතු දහම ගැන තියෙන මේ සරල බේසික් අදහස ජේසුස් වහන්සේගේ ලේ වලින් පවහෝදන ඔය කතාව නේද මේ කොහරි මන් දන්නේ කොහොමද ඔහු මේ එවැනි බේසික් දෙයක් කිතුණු ධර්මය ගැන ඔහු මේ එවැනි අදහසක් ඔහු දරන්නේ කියලා. නමුත් ඒ වගේ නේද අපි විශ්වාස කරනවා කියලා ඔහු කියනවා. ඊට පස්සේ මෙතුමා දැන් උග්‍ර කතෝලිකයෙක්. ඊට පස්සේ මොකද්ද ඒකට ලැබෙන මේ මොකද්ද මං හිතන විදිහට සුසන්ත මහත්තයා අහන ප්‍රශ්නයක්. ඔබ කතෝලික උග්‍ර කතෝලිකයෙක් පසුව බුදුදහමට හැරෙන්න පෙර අපි කොහොමද දන්නේ ඇත්තටම උග්‍ර කතෝලිකයෙක් වෙලා හිටියා කියලා. ඊට පස්සේ ඔහු කියනවා ඒක ඔප්පු කරන්න විදිහක් නැහැ. නමුත් නම කියනවා. ඊට පස්සේ නමක් මොකක්ද එකක් මේ කතෝලික නමක් කිතු දහම ඔබ දන්නවනම් ජේසුස් වහන්සේ දේශනා කර කිතු දහම දන්නවනම් මේවා බලාගෙන හිනා වෙවි ඉන්න තමයි ඔබට තියෙන්නේ. තේරුණා නේද? ඔය කතා කරන දේවල් තේරවද? ශ්‍රී ලංකාවේ බහුතරයේ බෞද්ධනේ අපේ බෞද්ධ සහෝදරයන් ඉන්නේ. ඔවුන්ට සතුටක් දැනේ. ඒක බැලුවම මොකද ඕන කෙනෙක් ආසයි නේද? ඔවුන් හිතන්නේ පරම සත්‍ය කියලානේ මේ ලෝකේ තියෙන. එතකොට ඒක එහෙම හිතන්න ඔවුන්ට ආයිති තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කියන්නේ මේ ඩිමොක්‍රටික් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනම කෙනෙකුට තවත් ආගමකින් තවත් ආගමට යන්න අයිතිය තියෙනවා. ඊට පස්සේ ආගම් ගැන කතා කිරීමේ අයිතිය තියෙනවා. අපි ඒක අහලා අපිට මේ කලබල වෙන්නට ඕනේ නැහැ. ඔබට නිකන් ඒක අහලා ඉන්දික තොරවත්ත මහත්තයාගේ මේ සාකච්ඡාව බැලුවට පස්සේ ඔබට නිකන් එකපාර තරහ ගිහිල්ලා අමුතු ආවේග මේකක් එනවා නම් ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේවා බලලා මට ඉස්සලම හිනා ගියා. ඇත්තටම ඔහු දරන අදහස් මේ අපි පටන් ගමු. මේ මම නෝට් දාගෙන තිනවා ඉක්මනින් අද දවසේ මේක ඉවර කරන්න ඕන නිසා ඔබේ ඉල්ලීම මත මම ඉක්මනින් මේක කරන්න. ඉතින් සර්ව බලධාරී දෙවියෙකු ලෝකේ මැවීමක් කරලා නැහැ වෙන මොනවා හරි එකක් කියලා තමයි මේ ජූඩ් මහතාගේ අදහස. තේරෙනවද? ඉතින් ඒ වගේම කාලයක් තිස්සේ වැට උඩ හිටියලු. ඒ වගේම භක්තිවන්ත කතෝලික විදියට හිටියලු. ඒ වගේම මේ පඹගාලක වගේ පැටල හිටියලු. ඒකෙන් එළියට
එන්න එතුමාට අවශ්‍යතාවය තිබුණලු ඒක සොයමින් හිටියලු ගොඩාක් හෙව්වලු මෙතුමා ඒර නේද හෙව්වලු ඒ හොයන අතරතුර එතුමාට බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරද්දී තේරුණලු බයිබලේ කියන්නේ ජන කතා ටිකක් තමයි කියලා තේරුණ නේද එතකොට විශ්වය මේ විශ්වය දිහා බලපුවාම ගස්කොළන් මේ ඔක්කොම බලපුවම ඉතාමත් ගැඹුරු දෙයක්ලු ඒකට ගැඹුරු දෙයක් ගැඹුරු මේ හේතුවක් තියෙන්න ඕනලු බයිබලේ කතා කරන දෙවියෝ නෙවෙයිලු ඒකේ තියෙන ඕක තමයි මේ මේ ප්‍රධාන මේ සාරාංශය වගේම තව දේවල් කතා කරනවා ඉතින් බයිබලේ කතාව විශ්වාස කරන්න බැහැලු මේක තනිකර එතුමාගේ කතාවේ ෆිලොසොෆි එක ඔබ ඉස්සලම් බැලුවොත් මොකද්ද ඔහුගේ අපි ඔබ්ජෙක්ටිව් ගොඩ් කෙනෙක් ගැන කතා කරද්දී බයිබලේ එයාගේ තියෙන සබ්ජෙක්ටිව් රිලේටිවිසම් කියලා අපි කියන්නේ මේ ඒ කියන්නේ තමාට හැඟෙන මට දැනුණ ඔබ අහලා බලන්න මේක මට දැනුණ විදිය මට හැඟුණ විදිය ඒ වගේ තව කෙනෙකුට තව විදියට දැනෙන්න පුළුවන් සබ්ජෙක්ටිව් රිලේටිවිසම් කියලා අපි කියන්නේ මේ සබ්ජෙක්ටිව් එකක් නෙවෙයි කිතු දහම කියන්නේ තනිකර ඔබ්ජෙක්ටිව් අපි බලන එකක් කෙනෙකුගේ හැඟීම් නේද අත්දැකීම් මතම අපි රඳා පවතින නැති එකක් දැන් ඉන්දික තොටවත්ත සහෝදරයා සහ ජූඩ් මහතා සහ සුසන්ත මහත්තයත් පැත්තකින් ඉන්නවා මේ ඔක්කොම එල්ලෙනවා අදේවවාදී එල්ලෙන තැන අදේවවාදීන්ට තියෙන එකම දෙයයි මොකද මලකුණ වගේ උඩ දදා හපනවා මොකක්ද the problem of evil අපි කතා කරලා තිනවා the problem of evil ඔව් කිතුනොත් අපි සමහර විට මේකත් එක පොරබදිනවා ඇයි මෙච්චර යහපත් දෙවි කෙනෙක් ඉන්නවා නම් අපි ඒවලට උත්තර දීලා තිනවා වෙලාසන අයයි මේවා කරන්න ඕනේ නැහැ ඔබ බලන්න අපේ වීඩියෝ බලන්න අපි උත්තර දීලා තිනවා මේවලට problem of evil කියන එක අපිට වෙනම branch එකක් තියෙනවා theology වල theodicy කියලා මේක අධ්‍යයනය කරන්න ඇයි මේක තියෙන්නේ කියලා මේ දර්ශනවාදීන් කිතුණු දර්ශනවාදීන් ඉතිහාසයේ පුරා උන්ගේ අදහස් දක්වලා තිනවා නමුත් අපි විශ්වාස කරනවා කිතුණු දෙවියන් කියන්නේ ਸਰව බලධාරී සකල බලයේ තියෙන කෙනෙක් ਸਰව වාසී හැමතැනම ඉන්න පුළුවන් කෙනෙක් හරිද ඊට පස්සේ හැමෝටම ප්‍රේම කරන කෙනෙක් මේ හැමදේම තියලා එතනින් අපි නවතින්නේ නැහැ තව එකක් ඉතුරුයි මොකද්ද උන්වහන්සේ සර්වඥානි අපි සර්වඥානි නෑ අපි ඉන්න අපි ලිඳේ ගෙම්බෝ වගේ අපි ඉන්න තැන ඉඳන් දැන් මම මේ කාමරය ඇතුළට වෙලා ඉන්නවා මේ කාමරය ඇතුලේ වෙන දේවල් මට පේනවා මේ පේන දේවල් බලලා මේ දකින දේවල් බලලා මම තීරණය කරනවා දැන් මෙතන ඉඳලා තව නගරයක් 30 මෙතන ඉඳලා ගේට්ටුව ළඟ මොනවද වෙන්නේ කියලා මම දන්නේ නෑ මට කැමරාවක් මුකුත් නැත්තම් මට බලන්නට බෑ ඒ වගේ සීමා සහිත අපි සර්වඥානි නෑ අපේ මොලේ ඉතමත් මේ සීමා සහිත දෙයක්. එතකොට මෙච්චර ਸਰව බලධාරී කෙනෙක් සිටිනම් ਸਰව ඥානිනම් එතුමන් මේ ලෝකේ යම් දේවල් වලට ඉඩ දීලා තියෙනවා නම් එතුමාට හේතු තියෙනවා. ඒවා අපිට හොයා දැනගන්නට අමාරුයි ඉස්සලා ඒක අපි පිළිගන්නට ඕන. අපි ඒවා තව දුරට අපි කතා කරමුකෝ. මේ ලස්සනම කතාව තමයි මේ බලන්නකෝ. මෙතන ලස්සනම කතාව තමයි ඉන්දික තොටවත්ත මහත්තයත් අහන ඔය ෆ්‍රී විල් එක ගැන කතාවක් අහනවා මේ उत्पत्ति पोत संबंध कथा कर उग्र कथोलिकया मे जेसुस वहांस फॉलो करपु उग्र कथोलिकया गे कथा उन्न बलांड को अभी बल मुखो मे उत्पत्ति पोत अंको अभी हेमो मेन्न बलांड मेक मेके विहिल उबट पेन्न नंगा इसलम उबट मेके तीन मे विहिल ममे हिना उने के उबट पेन्न नम अरे उत्पत्ति पलविनी परचिदर अभी अंको मे मेवीम तीयन वोल इंद अभी दाकिन उत्पत्ति पोत इट पास अभी बल मुखो මේ මේ මනුෂ්‍යව මවන තැනට අපි යමුකෝ දැන් මෙයා කියන්නේ මොකද්ද ජුඩ් මහතා කියන්නේ ආදම් සහයව මවලා තානංගහ කියලා තිබ්බේ මොකද්ද ලිංගිකව හැසිරෙන්න එපා කිව්වලු දෙන්නට පුදුම දෙයක් ඒ කියන්නේ මේ ඔබට තේරෙනවා ඇති ඒ කියන්නේ කණ්ඩ එපා කියලා කිව්ව එක ලිංගිකව ඊට පස්සේ මේකට හෙන කාලයක් වේස්ට් කරනවා බලන් ඉන්න ඉතින් බෞද්ධ මිනිසුන්ට හොඳයි ඕවා තේරෙනවා නේද ඒකයි බයිබලේ නොදන්න කිතුණුවන්ට ඕවා හොඳයි තේරෙනවා නේද කාලයක් ඒකම ආයි ආයි කතා කරනවා අයියෝ සත්‍යාලෝග සුසන්ත මහත්තයා අපරාධය ඔබේ කාලේ ඔබට නම් අපරාධයක් නෑ මොකද views හම්බෙනවා මිනිස්සු බලනවා ඊට පස්සේ ඔබට ඒකට අවශ්‍ය මේ මේ මොනවද මේ monetization මොනවාද මුදල් ඔබට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා YouTube නාලිකාව හරහා නමුත් මේ කතා කරන්නේ පච එනවාද ගොම්බూరు කිසිම මේ මේ මොනවාද सरल मेवनाद संडे स्कूल सबत पासल दरुकूट तीन दनीम नेतु उग्र कथोली कथा करना उन्न बला मम पेन्ना उन्न बला उत्पत्ति एके विसी हत तव गुडा पद तीना मम एक पलविनी पद बाइबले पेरलपु गमां एके पलविनी परिच्छेदे उत्पत्ति पोते विसी हत किया वांडुगु दिव्यन वांसे तमन स्वरूपेन मनुष्य मैं उसे
දිව්‍යන් වහන්සේගේ ස්වරූපෙන් ඔහු මැවුසේක පුරුෂයාද ස්ත්‍රිය ලෙස මැවුසේක මවල මොනවද කිරුවේ 28 දිව්‍යන් වහන්සේ උන්ට ආශිර්වාද කළසේක දිව්‍යන් වහන්සේ උන්ට කියනසේක ඔන්න දිව්‍යන් වහන්සේ කියනවා මොකද නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න දැන් දිව්‍යන් වහන්සේ මවලා මේ 28 කියන්නේ තියොලොජි වලට එද්දි ක්‍රිස්තියානි ධර්මයේ අධ්‍යයනයට එද්දි 28 කියන්නේ ඉතාමත් ප්‍රබල පදයක් අපි ඒකට කියන්නේ cultural mandate කියලා. මොකද දිව්‍යන් වහන්සේ මවපු ගමම්ම මිනිසයාට දුන්න මේ අණ. දැන් ඒක දන්නේ නැති ජූට් මහත්තයා තමයි මේ උග්‍ර කතෝලිකයා කතා කරන්නේ ඉන්දිකතරවත් සහෝදරයත් එක්ක. මොනවාද? නුඹලා බෝවි වැඩි වෙමින් කොහොමද දෙයනේ බෝවින්නේ? මේ ලිංගික හැසිරෙන්නේ නැතුව අපුඩි ගහලාද? විසිල් ගහලාද? තේරුණාද? ඒ කියන්නේ දිව්‍යන් වහන්සේ මවලා නුඹලා බෝවි වෙමින් වැඩි වෙන්න කියලා ආශිර්වාද කරලා ලිංගික හැසිරෙන්න එපා කිව්වා. මොන ගොබ්බ කතාවක්ද මේක? තේරුණා නේද? බයිබලයේ හොඳට අධ්‍යයනය කරලා තියෙන හැටි ඔබට පේනවා. දැන් මේ කතාව මේ තර්කයේ ඉඳගෙන අව මට ඕක බිඳින්න පුළුවන් තව බයිබල් පද බොහොමයක් අරගෙන. නමුත් මේ තව එකක් තමයි විවාහය මේ එතනම අපි යටට යන්කෝ. තේරුණා නේද? ඔහොමම යන්කෝ. ඔන්න බලන්නකෝ දෙවෙනි පරිච්ඡේදයට අපි එද්දී දෙවෙනි පරිච්ඡේදයේ 24 බලන්නකෝ. තාම මේ පරීක්ෂාව වැටීම තුනට ඇවිල්ලත් නැහැ තාම ඈ. මේ මවන කතන්දර යන්නේ. දෙකේ 24 බලන්නකෝ මේ ඔක්කොම ස්ත්‍රීව මේ මිනිස් දූය ඒව කියලා නම තියලා ඊපස්සේ 24 බලන එබෙවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේ ඒක ඔව්හු එක මාංශයක් වන්නේ දෙවියන් වහන්සේ විවාහය කියන එක මැවීමෙදිම ස්ථාපිත කරනවා. තේරෙනව නේද? මෙසේ මේක වෙනවා කියලා තියෙනවා. එතකොට එක මාංශයක් වෙනවා කියන්නේ මොකද්ද? ලිංගික එක්වීම සම්බන්ධව කතා කරන්නේ දෙන්නා එකට එකතු වීම. දෙවියන් වහන්සේ මේ ඔක්කොම තියලා ඔක්කොම කියලා ඉවරලා ඊට පස්සේ තහනම් ගහක් කියලා එකක් තියලා ලිංගිකව හැසිරෙන්න එපා කියන මොන ගොබ්බ කතාවද? දැන් ඔබට තේරෙනවද ජූඩ් මහත්තයාගේ මේ උග්‍ර කතෝලික දැනුම? දැන් මේකට සෑහෙන වෙලාවක් ඉන්දිකතොටවත්ත මහත්තයාගේ මොකද සුසංස මහත්තයාගේ මේ කාලේ සෑහෙන්ට මේක ගැන කතා කරනවා. දන්න ඔකට තමයි කියන ඉස්සර මට මතකයි අපේ අම්මා තරහ ගියාම කියනවා මේ මොකද්ද ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. අන්න එවැනි වැඩක් තමයි. අනිත් බලන අයට එන පදයක් වගේ තමයි පේන්නේ. මට නම් පේන්නේ ගහපු පදේකුත් නැහැ මේ වීඩියෝ එකේ අවසානයේ බෙරේ පළුවෙකුත් නැහැ වගේ තමයි තේරෙන්නේ. බලන්න අපි තව බලමු ආ. දැන් සුසංස මහත්තයා අහනවා මේ කොහොමද කතෝලිකයෙක් හිටියා කියලා දැන් මම මේ වෙලාසන කිව්වගේ ඔප්පු කරන්න කියලා. තේරුණාද? ඔබ එක වචනයක් ඕගෙන් ඇහුවද මම නැවත උපාදිනේ ලැබුපු බෝන ගේන් එහෙම වචනයක් ජේසුස් වහන්සේ කිව්වා වගේ නැත්නම් මම ජේසුස් වහන්සේව පෞද්ගලිකව ගැලුම් කාර්යය ලෙස පිළිගත්තා ඒ වගේ දෙයක් ඇහුවද? පල්ලි ගියාලු මොකක්ද මේ දන ගහගෙන මේ ඉල්ලුවලු. තේරුණාද? මේක තමයි කතාව. දැන් බලන්න මේ වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක්. දැන් කිතුණු ඔබට ඉගෙන ගන්නට පුළුවන් වර්තමානයේ මිනිස්සු යථාර්ථය තමාට ඕන 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 තමාට දැනෙන විදිහට සබ්ජෙක්ටිව් රිලේටිවිසම් කියන්නේ මේ ෆිලොසොෆි තමාට දැනෙන විදිහට ඕන විදිහට පරිවර්තනය කරනවා. තේරුණාද? තමාට ඕන දේ තමාට ආස දේ හොයාගෙන යනවා. තේරුණාද? තමාට කැමති දේ හොයාගෙන යනවා. තමාට සෙට් වෙන එක හොයාගෙන යනවා කොම්ප්‍රොමයිස් කරනවා. තේරුණාද? මේ ලෝකේ දැන් ඇමරිකාව වගේ රටක් ගත්තම මේ ඕනම දෙයක් කරන්න ඉඩ දෙන්න නේද? ඒක තමයි අපි කාටවත් කරදරයක් නොකර අපේ ජීවිතේ ජීවත් වෙනවා. මේක නෙමේ කිතු දහම. තේරුණාද? ඉස්සලම පස්සේ අපි එක ගැන කතා කරමු. ඔබ ඉස්සලම මේක තේරුම් ගන්න. දැන් ජේසුස් වහන්සේ ආවනම් අර ඉස්සර කිරුවා වගේ දෙයක්ම තමයි උන්වහන්සේට කරන්න වෙන්නේ. මේ වගේ කතාවක් ජේසුස් වහන්සේට කිව්වා. දැන් ඉන්දිකතරවත සහෝදරයත් අර මම ඇහුවා මේ බර්ඩන් රසල්ගේ දාර්ශනිකයාගේ මේ ප්‍රශ්නයක් අහනවා. ඔබට සර්ව බලධාරී බලය දුන්නොත් මේ සහ ඔබ සර්ව බලධාරී විදිහට ඔබ හිටියොත් මවන්නේ මේ වගේ චාටර් ලෝකයක්ද කියලා. තේරෙනව නේද? ආයි එයාලා කතා කරන්නේ කිතු දහම නෙමෙයි වෙන එකක්. එයාලා දන්න එකක් ගැන කතා කරන්නේ. කිතු දහම ඒක නෙවෙයි. තේරෙනවද? ක්‍රිස්තුස් වහන්සේ මැව්වේ චාටර් දිව්‍යන් වහන්සේ මැව්වේ චාටර් ලෝකයක් නෙවෙයි. දිව්‍යන් වහන්සේ සර්ව සම්පූර්ණ බයිබලයේ ඔබ කියවලා බැලුවොත් උත්පත්ති පොතේ මං කියලා තියෙනවා උත්පත්ති පොත අපි කිතුනුවන් ලෙස ඔබ බුද්ධිමත් කිතුනෙක් නම් ඒක ඒ විදිහටම ලියලා තියෙන විදිහම කියන්නේ මහා සත්‍යයන් ගැබ් වෙච්ච නේද අවුරුදු ගණනාවකට වැඩි මේ දියුණු සමාජයට ඉස්සල්ලා මිනිසුන්ට ලියනු ලැබූ පොතක් ඒක. තේරෙනව නේද? එතකොට ඒකේ නුමුත් මහා සත්‍යයන් තියෙනවා. ඒ මැවීම දිහා ඔබ බැලුවොත් තියෙනවා දෙවියන් වහන්සේ සියල්ල යහපත් බව දුටුසේක සියල්ල යහපත් ලෙස මැව්වා. අද මිනිස්සු පිළිගන්නට කැමති නැහැ අපි
අනාගත කියලා. ඒකට දෙයියෝ කරන්න දෙයක් නැහැ. අපි අනාගත අපිට බාර දුන් දේ අපිට ලස්සන්ට බාර දුන් දේ අපි අනාගෙන අපි කොලේ ඉරාගෙන ඇඟේ ගාගෙන ඉන්නේ කියලා පිළිගන්න කැමති නැහැ. ඔක්කොම දෙයියන්ට ඇඟිලි දික් කරන කාලයක්. අර එතුමා Toyota මේ නිෂ්පාදනයක් ගැන මේ කියනවානේ ඒ කාර් එකක් දැම්මොත් කොච්චර ලස්සන්ට දානවද? ඕ ලස්සන්ට තමයි දැම්මේ. අපි ඒ ලෝගන ගිල් හප්ප ගතට ඒක අපි තමයි ඒකට වග කිව යුත්තේ. මොකද එළෙවීමේ හැකියාව Toyota කාර් එක සහ අපිට පාලනය කිරීමේ හැකියාව ඒ කල්චරල් මැන්ඩේට් එක ඒක තමයි කියන්නේ. නුඹලා බෝ වෙලා මේක අත්පත් කරගන්න. ඒකේ අරමුණක් දෙවියන් වහන්සේ මේ ලෝකේ බැලුවොත් මලක් ගත්තත් පාටක් ගත්තත් හැම දෙයකටම අරමුණක් තියෙනවා. දැන් ඔබ බැලුවොත් මේ ලෝකෙ දිහා බැලුවොත් ඔබ හිතයි සමහර පුංචි මලක් මේක දම් පාටයි මේක නිකන් ලස්සනට වෙන මේකේ සමහර විට මල්ටයි පර්පස් නේද? සමහර විට සතෙක් ආකර්ෂණය කරගන්න නැත්තම් බොහෝ මේ විද්‍යාඥයෝ ලස්සනට මේවා පැහැදිලි කරනවා. මේ මේ පරිසරය අපිට පේන හැම දෙයක් තුළම තියෙන අරමුණ සහ නිර්මාණය ඒකට තියෙන ඩිසයින් එක ඔබේ ජීවිතය ගතත් තියෙන ඩිසයින් එක. දැන් උඩ බැලුවොත් ආකාශයේ තියෙනවා ඔබ දන්න ඕෂෝන් වියනක් කියලා අපිට එකක් තියෙනවා නේද? අදේවවාදීන් ඔට්ටු වෙන ප්‍රශ්නයක් මේක. එයාලා කියන්නේ අදේවවාදීන්ට ලොකු ප්‍රශ්නයක් කොහොමද අපිට ඉහෙලින් පාර ජම්බුල කිරණ වලක්වන්න මේ ඕසොන් වියනක් ආවේ කොහොමද? මේ කවුද මේවා තිබ්බේ? මේවා ඔක්කොම අපේ උන්ට විශ්වාස කරන්න පුළුවන් ඔක්කොම ඉබේ ආවා කියලා. ඒනොද හේතුඵලවාදයක් ගැන කරනවා. හරි, හේතුඵලවාද හේතුවක් ඵලයක්. හේතුවක් ඵලයක්. අවසානයේ ඔක ගිහිල්ලා ගිහිල්ලා කොහෙද නවතින්නේ? අවසාන නවතින්න ඕන අන්කෝස්ඩ් කෝස් එකකට. ඒනොද හේතු ඵලය ගිහිල්ලා නවතින්න ඕනේ කොහෙද? අන්කෝස්ඩ් කෝස් එකකට. මොකද ඵලයක් පටන් ගන්න කිසිම හේතුවකින් නිර්මාණය නොවුණු හේතුවක් තියෙනවනේ. අන්කෝස් කෝස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මට සිංහලට ඒක හරියටම දාගන්න බැරි වුණාට. ඒ කියන්නේ කිසිම දෙයකින් බලපෑමට ලක් නොවුණු හේතුවක් තියෙනවනේ. ඒකෙන් තමයි ඊගාවට එන්නේ. දැන් ඔබ බලන්න කිතු දහම මේක ලස්සන්ට පැහැදිලි කරනවා. කිතු දහම අපිට කියලා දෙනවා මේ ලෝකේ අපිට පේන්නේ නැති මේ අපේ පුංචි මොලේට අපිට තියෙන සීමාවලට දැනෙන්නේ නැති සහ මේ මුළු ලෝකේ පාලනය කරන දෙවි කෙනෙක් ඉනවා උන්වහන්සේ ඒක නිර්මාණය කරුවා. කිතුන ලෙස අපි ගොබ්බයෝ විදියට ඒවා විශ්වාස කරන්නේ. අපි මේ ලෝකේ බලද්දී මේ මහා ඩිසයින් එක බලද්දී අපිට තේරෙනවා මේක මවපු මේක ඇතුලේ නිර්මාණයක් තියෙනවා කියලා. තේරෙන්නේද? මේක නිර්මාණයක් තියෙනවා. ඒක ඉතාමත් සරලයි. මේ මයික් එක බලපුවම මට බලලා තීරණය කරන්න පුළුවන් මේ මයික් එක යම්කු නිර්මාණය කරපු දෙයක්. මේක මේ අවුරුදු ගාණක් මිලියන ගණනාවක් මොකක් හරි මේකක් ඇතුලට දාලා හොලෝ හොලෝ ඉඳලා එකපාර ඇති වුණා නෙවෙයි. තේරෙන්නේද? ඒ නිසා මේ බලන්න ඕසෝන් වියන ගැන ඔබ හිතලා බලන්න. කොහොමද මේ මිනිසුන්ට මේ මෙච්චර මේ ජීවත් වෙන්න හරි විදියට ඇති උනේ මේක? තේරෙන්නේද? ඒ විතරක් නෙමෙයි ඔබ බලන්න මේ ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලියන් මේ ලෝකයේ තියෙන නියමයන් principles laws ඔබ බලන්න හැමදේම මේ හරි අපිට හානියක් නැති පෘථිවියට සහ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ හරියට පිහිටන්න එක එක ග්‍රහ වස්තුවට අදාළ නේද? ඒකටම මේ ෆයින් ටියුනින් එකක්. ඒකටම අදාළ මොකද්ද මේ ගුරුත්වාකර්ෂණයක්. ඒනවාද අපිට ජීවත් වෙන්න සරිලන දැන් මේ ඔක්කොම මුන්ට විශ්වාස කරන්න පුළුවන් කාලයක් තිස්සේ කැරකිලා මේව වෙලා ඇවිල්ලා කියලා. මේක බලවන්ත හස්තයක්, ඉන්ටෙලිජන් අපිට ඉහලින් අපේ දැනුමට ඉහලින් අපේ පරාසයට අපේ 3D මොලේට ඉහලින් සිටින කෙනෙක්. ඒ කියන්නේ කාලයට තේරවද ස්පේස් එකට ඒ වගේම මැටර් එකට හවුෙන්නේ නැති කෙනෙක්. එවැනි කෙනෙක් මේක නිර්මාණය කරා කියලා අපිට විශ්වාස කරන්නේ අපි ඒක ඉතාමත් තර්කානුකූලයි. නිකන් බොරුවට ඔළුව ඇතුලේ මල විකාර අපි හිතාගන්න නැතුව. මොකද හරි තර්කානුකූලයි. ලස්සන නිර්මාණයක් තියෙනවා, ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් ඩිසයින කෙනෙක් ඉන්න ඕන. ඒක තමයි අපේ කිතු දහමේ පදනම. එතකොට උන්වහන්සේ නිර්මාණය කරුවේ චාටර් ලෝකයක් නෙමෙයි. උන්වහන්සේ නිර්මාණය කරුවේ ඉතා ලස්සන දෙයක්. අපි තමයි ඒක චාටර් කරුවේ. අපේ වැරද්ද. ඒක පිළිගන්නකම් අපිට මොකද වෙන්නේ? අපි හැමදාම චාටර් තමයි. ඊට පස්සේ ඉන්දික තොරවත්ත සහෝදරයා මොකද අහනවා තව ප්‍රශ්නයක්. ඊට පස්සේ ජූඩ් සහෝදරයා කියනවා ඕ කිතු දහමේ එහෙම වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපි මේ ලෝකේ ලස්සන්ට අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනලු. ඒනවාද මේ ජීවත් වෙද්දී ලස්සන්ට ජීවත් වෙන්න පුළුවන් කමක්? මොකද ලක්ෂ ගානක් අපි මැරිලා ඊට පස්සේ මේ දැන් පෙරුම් පුරපුර ඒවා සුවර්ග රාජ්‍ය ඒව ගැන හිතන ඒවා වැදගත් නැහැලු. එහෙනම් ඉතින් ඇයි මේ බෞද්ධ ආගමට ගියේ කියලා එතුමාගෙන් අහන්න වෙනවා. මොකද බෞද්ධ ආගමෙත් නේද මේ මහා භද්‍ර කල්පේ ඔබ ජීවත් වෙන්නේ.
එරවත් බුදුන් වහන්සේත් පිරිනුවන් පාණ්ඩ ඉසලා එතුමාගේ නහත කිව්වේ මොනවද නොපමාව මොකද්ද කුසල් වඩන්න ඇයි ඒකත් ඉදිරියේ ඔබේ ජීවිතය ගැන තියෙන කතන්දරයක්නේ අද 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 ජීවත් වෙන්න කිතු දහමෙත් තියෙනවා අද වර්තමානයේ හොඳට ජීවත් වෙන්න දේවල් තියෙනවා නමුත් කිතු දහම වනාහි අදට මේ මේකට හිර වුණ එකක් නෙමෙයි ඒක සදාකාලික ජීවිතයක් තේරෙනවද කිතු දහමේ පෙනෙන ලෝකයට වැඩිය නොපෙනෙන ලෝකේ ගොඩක් රියල් තේරෙනවද ඒක ඒක අපේ ඇදහිල්ල මේ පෙනෙන ලෝකයට වැඩිය රියල් ලෝකයක් තියෙනවා කිතු දහමට අනුව තේරෙනවද ඒක ඔබ විශ්වාස කරන්නේ නැහැ කියලා අපිට කරන්න දෙයක් නැහැ තේරෙනවද දැන් මොහුගේ ප්‍රශ්නයේ ලෙස මම දකින්නේ ඔහු කාලයක් තිස්සේ ලෝක දුප්පත් කමින් පොරබැදිමලේ මේ වගේම තාත්තා මේ බදු කමෙන් ජූඩ් සහෝදරයා ගිඳලා තිනවා දැන් මෙතන මම සංවේදී වෙනවා ඇත්තටම මිනිස්සුන් ප්‍රශ්න තුලින් යද්දි මිනිස්සු ගැටලු තුලින් යද්දි මිනිස්සු බඩගින්න යද්දි මිනිස්සු එතුමා ගියාව කරදර එතුමා ගියාව පීඩාවන් මම දන්නේ නැහැ තේරෙනවද නමුත් මම විශ්වාස කරනවා අපේ ජීවිතවල හැම මනුස්සයෙක්ම මේ ලෝකයේ තුල ලොකු ප්‍රොමිසිංග් ලයිෆ් එකක් ජීවත් වෙන්නට බෑ තේරෙනවද අද වර්තමානයේ ඔබ ශ්‍රී ලංකාවේ අද තාත්තේ ඔබ බැලුවොත් ඔබට පේනවා මිනිස්සු මේ ලෝකේ සිස්ටම්ස් ගැන විශ්වාස කරලා විශ්වාස කරලා එක එක විශ්වාස කරනවා ඊට පස්සේ තව එක එක විශ්වාස කරනවා ඊට පස්සේ කාලයක් සමාජවාදී විශ්වාස කරනවා ඊට පස්සේ ධනවාදී විශ්වාස කරනවා ඊට කාලයකට ඉස්සලා පැසිස්ට්වාදී තිබුණා මෙහෙම මෙහෙම මිනිස්සු එක එක ඒවා එක්ස්පෙරිමන්ට් කර කර යනවා 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 අද මිනිස්සු කියනවා මොකද්ද මේ 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 ඩිමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදයත් හරියන්නේ නැහැ මේ ලෝකෙට කියලා මිනිස්සු එතනට ඇවිල්ලා තියෙන්නේ एक हरियट एक लुकु प्रश्न तीन लंका प्रजातंत्रवाद वोट पीनो वेन हेटी प्रजातंत्रवाद इतना मिनीस ओयवागे तम फिलोसफी जीवित पील बंद फिलोसफी स्टोईकवाद कि आई इट पास चीन ओब बेलूत एक फिलोसफर्स एविला एक देवाल की हुआ ओम ओहम मिनीसु जीवित तीन प्रश्न वलीन एस्के पेंड मे लोके तीन धर्मतावेन एस्के पेंड एक देवाल मिनीसु ओयन मिनीसु वशेन अभी करण एक එනවාද මිනිස් වශයෙන් අපිට අයිති තියෙනවා ඒක කරන්න. නමුත් ඔබ දන්නවද මේ 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 ලෝකේ දුක කියන එකක් තියෙනවා. මිනිස්සු ඒකට පිළිතුරු හොයනවා. දැන් එතුමා හෙව්වා වගේ දිවියන් ගෙන් ඉල්ලුවම දැන් මේ ඉන්දික තොටවත්ත සහෝදරයත් කියනවා ඉල්ලාපල්ලා නුඹලාට දෙනු ලැබේ කියලා. ඒකත් ඉන්දික තොටවත්ත සහෝදරයාගේ ඒ තුන් දෙනාගේ කිතු දහම. අපේ එකේ නෙමෙයි ඒක කියන්නේ. අපේ එකේ ඉල්ලාපල්ලා දෙනු ලැබේ කියලා කිව්වේ ගෝලයන්ට ඒ වෙලාවේ. ඒක කන්ටෙක්ස්ට් එක. ඒ ඉල්ලාපල්ලා නුඹලාට දෙනු ලැබේ කියපු ජේසුස් වහන්සේම අනිත් පරිච්ඡේදවල තව බොහෝ දේ කිව්වා. ඒ ඔක්කොම කට්ටිය සෙට් එක අමතක කරලා දාලා ඉල්ලාපල්ලා දෙනු ලැබේ කියන එකෙන් ඉල්ල ඉල්ල ඉන්නවා. ජේසුස් වහන්සේ කියනවා අනිත් ඒවා මිදි වැල නම් මම නුඹලා මාට සම්බන්ධ වෙලා හිටියොත් තමයි නුඹලාට යම් දෙයක් ජීවිතේ අත්දකින්න පුළුවන් කියන එක උන්වහන්සේ බොහෝ දේවල් කිව්වත් ඒක වතාවක පොසත් තරුණෙක් උන්වහන්සේ හොයාගෙන එනවා උන්වහන්සේ කියනවා පොසත් තරුණයට ඔක්කොම සල්ලි තියෙනවා ටික විකුණලා දිල්ලු දුන්න දෙන්න කියලා. ඒරණේ දජේස් වහන්සේව දාලා ඒ මනුස්සයා යනවා. එක එක මනුස්සයාට හරියන විදියට එක එක විදියට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ පිළිතුරු දුනා. ඒ වගේම ඉල්ලාපල්ලා දෙනු ලැබේ කිව්වේ මේ මේ ඒකට තව ගොඩක් ප්‍රින්සිපල්ස් ඒකට අදාළයි. ඒරණේ ද ඉල්ලන එක ඒ තත්ත්වෙ ඉන්නවනම් එවගේම ඉල්ලන දේ පිළිබඳව අපි අවබෝධයක් තියෙනවා නම් කිතු දහමේ නිවැරදි ඉගෙනීම සම්බන්ධව අපිට දැනුමක් තියෙනවා. එතුමා ගිහිල්ලා අම්මත් එක්ක ගිහිල්ලා කොන්තපන්තිය කී කිය මේ මේ ඉල්ලුවලු ඉතින් මේ වලට පිළිතුරු ඉතින් ඔය ආගමික සංස්ථාම හොයලා දෙන්න ඕන. තේරෙනවද? බයිබලයේ සමහර විට අපි දකින දේවල් වෙනයි. දැන් මන් දන්න කතෝලික රෝමානු කතෝලික සහෝදර සහෝදරයන් වර්තමානයේ බුද්ධිමත් මල්ලිලා ඉන්නවා නංගිලා ඉන්නවා මේ අය තේරුම් අරගෙන තියෙනවා අපි හැමෝගෙම සිස්ටම් වල ඉරා නේද දැන් අපි කිතු දහම මේ අපි අපි විවේචනය කරනවා සොයන් විවේචනයක් කරනවා මේ channel වලත් අපි කරනවා එතකොට රෝමානු කතෝලික සභාව තුලත් කල්පනා කරලා බලන්නට ඕන මොනවාද මේ කියලා ඉරා නේද මේවා නේද අම්මත් එක ගිහලා කොන්තපන්තිය කියලා ඉල්ලුවලු ලැබුණේ නැහැලු ඉරා නේද එතකොට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ඒකේ ගොඩාක් දුරට හිතන්න දේවල් තියෙනවා එක දෙවියන් වහන්සේගේ වරදනම් නෙවෙයි. ඉතින් එතුමා මේ සත්‍යතාවය හොයාගෙන ආවලු. නමුත් එයාට බාධා තිබුණලු. එයා විශ්වාස කරනවා දුෂ්ට බලවේග තියෙනවා කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේත් අර මාර පරාජය කෙරුවේ. ඊරණද ඔබ දන්නවා තිය කතාව බුදුන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා තිබුණ බාධාව නේද මාර පරාජය කරලානේ ආවා කියලා කියන්නේ. ඒතකොට දැන් මේ මේ වගේ එයාට බාධා තිබුණලු. එයා විශ්වාස කරනවා දුෂ්ට බලවේගයක් මේ ලෝකේ ඉන්නවා බාධා කරනවා කියලා. දැන් මේ විශ්වාස කරන ජූඩ් මහත්තයාටම තේරෙනවා බයිබලයේ කියනවා සාතන් කියලා චරිතයක් ඉන්නවා.
ඔහු පාපේ මේ ලෝකෙට අරගෙන ආවා. මිනිස්යව නො අද පවා නොමග යවනවා. ඔබ හිතලා බලන්නකෝ අද ලෝකෙට මොකද්ද වෙගෙන ඉන්නේ කියලා. මාධ්‍ය සෝෂල් මීඩියා හැමදේම පාවිච්චි කරගෙන අර කෑම දදා ඌරු පට්ටියක් මේ 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 මරන්න අරන් යනවා වගේ වැඩක් තමයි අද මිනිස්සු වෙගෙන ඉන්නේ. ඒරනේ අද මිනිස්සු ෆිලොසොෆි පස්සේ මෙවුන් කාර්යව දාලා එක එක ඒවා පස්සේ පේන දේ තේනවා තමාට හොඳයි කියලා දැනෙන දේ අමාගේ හිතට ගතට සතුටගෙන දෙන ඕන එකක් පස්සේ දුවනවා මිනිස්සු උන් දන්නේ අවසානේ ක්ලිෆ් එකකට වැටෙන්නේ කියලා තේරෙන නේද ඒ නිසා ඔබ බලන් මේ එයාට ලොකු විශ්වාසයක් තියෙනවා නපුරු ආත්ම ඉන්නවා කියලා මේක බාධා කරන අය එයාට විශ්වාස කරන්න බෑ යහපත් කෙනෙක් ඉන්නවා කියලා එතකොට දැන් ඒකෙම තර්කය දැන් එයා විශ්වාස කරනවානේ දැන් මායя හරි මොක හරි මේ මේ බාධා කරන කෙනෙක් ඉන්නවා කියලා දැන් එතකොට එච්චර බාධා කරන කෙනෙක් ඉන්නවා නම් එවැනි අපි විශ්වාස කරන බයිබලේ සාතන් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට ඔහු මේ ජීවිතවලට බාධා කරනවා වෙන්න බැරිද? මේ ලෝකේ මේ ප්‍රශ්නවලට ඔහු මෙවැනි මේ 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 මෙච්චර පරාජිත මේ මේ ජීවිත මිනිසුන්ට අත් කරලා දෙනවා වෙන්නට බැරිද? ඒකයි යේසුස් වහන්සේ ආපු ගමන් යේසුස් වහන්සේ මේ ලෝකේ හිටපු ගමන් යක්ෂ ආවේශ වෙච්ච මිනිසුන් එළවලා කියනවා මේ දන්වැල් වල බඳනු මේ මුද බඳනු ලැබුවා අයව මුදලන්නට මම ආවෙමි කියලා උන්වහන්සේ කිව්වා. ඒ කියන්නේ තනිකර යක්ෂයාගේ බැඳීම්. තේරුණා නේද? එතකොට මේ මේ මේවා රියල් නොපෙනෙන ලෝකේ රියල්. තේරුණා නේද? එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම දෙයක් මේ ලෝකේ පාලනය කරනවා. එහෙම දේවල් තියෙනවා. ඒ අතරතුර ජේසුස් වහන්සේ කිව්වා නුඹලා මාර්ගයේ සත්‍ය ජීවනයේද මම වෙමි. ඒසවන්නව බර උසුලන්නව සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුඹලාට සහනය දෙමි. කවුද මේවා කිව්වේ? කියලා තියෙනවද එක්කෙනෙක් හරි? ජේසුස් වහන්සේ විතරයි කිව්වේ. ඒතකොට උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබට අයිතිය තියෙනවා උන්වහන්සේ වෙතට එන්න. තේරුණා නේද? මේවා කෙටියෙන් මම කියන්නේ. උන්වහන්සේ වෙතට ඇවිල්ලා යටහත් කමෙන් තේරුණා නේද? මම පොර ඒ හිතු දහමට ඒ පොර පොරවල් වලට හිතු දහම අදාළ නැහැ. පොරත්වයට හිතු දහම නැහැ. ඒක වෙන වෙනේවා ඕන තරම් ෆිලොසොෆිස් තියෙනවා පොරවල් වලට. තේරුණා නේද? හිතු දහමේ සංකල්පය තමයි මම කාලකන්ණියෙක්. මම මේ ලෝකේ පාපයට හවෙලා මගේ ජීවිතේ මට පව්වල පව්කරුවෙක් මම අසරණ මිනිස්සෙක් කියන තැනට එන මිනිස්සෙකුට තමයි ක්‍රිස්තුස් වහන්සේව දකින්න පුළුවන්. ඉතින් මෙතුමා අවුරුදු 20 ඉඳලා 40 වෙනකන් සියල්ල අතහැරලා මේ සත්‍යය හෙව්වලු. ඒක එතුමාට කරන්න අයිතියක් තියෙනවා. හොඳයි. එතුමාගේ කාලය, එතුමාගේ ජීවිතේ, එතුමා යම් සත්‍යයක් හොයාගත්තා කියලා කියනවා. ඊට පස්සේ මේ සුසන්ත සහෝදරය අහනවා මේ 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 බයිබලේ පිළිගන්නවද බයිබලේ පරස්පර විරෝධී ස්ථාන තේරනවද මේ 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 මාක්ස් කාල් මාක්ස් ලිව්වා වගේ ඒ වගේ පොතක්ලු ඒ කාලේ තිබිච්ච දේවල් වලට එයා මෙතුමාගේ තේරනවද බයිබලේ ඒ කියන්නේ එයා කියනවා බයිබලේ හොඳට අධ්‍යයනය කරලා තමයි ඊට පස්සේ බුද්ධ දර්ශනය අධ්‍යයනය කරන්නේ තේරෙනවද නේද බයිබලේ හොඳට අධ්‍යයනය කරලා තියෙන හැටි ඔබ දැක්කනේ අර උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන නෝමල් පොඩි සත්‍යතාවයක් බේසික් ක්‍රිස්තියානිටි එකේ තියෙන බේසික් දෙයක් වෙන විදිහට විශ්වාස කරලා. ඒතකොට බයිබලේ ස්ටඩි කරපු හැටි ඔබට තේරෙනවනේ. ඉන්දික සහෝදරය අහනවා මේ අර වැඩිම වාර ගණනාවක් සංශෝධනය වෙච්ච පොත තමයි බයිබලේ මොන බයිබලේද? ඉංග්‍රීසි පරිවර්තනයේද නැත්නම් වෙන පරිවර්තනයේද? මේවා ලොකු කතා. අපි පස්සේ කතා කරමු මොනවද මේ සංශෝධන? ඇයි මේ සංශෝධන උනේ? ඒ වගේ 20,000 ගණනක් සංශෝධන මොන වලටද වෙලා තියෙන්නේ? ඔක්කොම මේ 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 දහස් ගණන් මේ මේ සංශෝධන මොනවද? ඒවා ඇයි ඒ සංශෝධන අවශ්‍ය වන්නේ? ඇයි ඒවා අපි පස්සේ කතා කරමු. අදට ඒව අදාළ නැහැ. ඉතින් මේ සුදාත්ම ආනුභාවයෙන් ලියවුණ එකම වචනේ නම් ඇයි තැනින් තැන පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ? තේරෙනවද? සුභාරංචි පොත් හතරේ වෙනස්කම් තියනවලු. තේරෙනවද? තියෙන නිසා තමයි මම විශ්වාස කරන්නේ. ඒක තමයි ඒකෙන් තමයි මේ ඇසින්දුරු සාක්ෂි ගැන මම විශ්වාස කරන්නේ. ජේසු වහන්සේ කෙනෙක් හිටියා කියලා ලෝකේ විශ්වාස කරන්නේ. ඒ වගේම එකිනෙකට පොඩි පොඩි හැරි වෙනස්කම් තියෙන නිසා තමයි මම යම් දෙයක් විශ්වාස කරන්නේ. ඔය ඔක්කොම එක වගේ තිබුණා නම් තමයි මිනිසුන්ට කියන්න පුළුවන් මේ හතර දෙනාම එකතු වෙලා ක්‍රිස්තියානියක් ඇති කෙරුවා. මුන් ඔක්කොම එකතු වෙලා ප්ලෑන් එකක් ගැහුවා කියලා බලන්න. ඒ අය තේරෙනවද? එක එක්කෙනා දැකපු දෘෂ්ටි කෝණවලින් ඒ අය ඇසිදුරු සාක්ෂි අහලා ඒ අය එක එක අයගෙන් අහලා කතා කරපු විදිහට මේ එයාලා හොයාගත්තු විදිහට ලිව්වා. එතකොට යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් සම්බන්ධව ඉස්සරහට අපි කතා කරමු. මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මේ මේ බයිබලය ගැන සරල දැනුමක්වත් නැති මිනිස්සුන්ට තමයි මේවා ප්‍රශ්න. එයාලා ඉඳගෙන තැන් තැන්වල ඉඳගෙන එයාලගේ වෙනාද කියන්නේ එයාලගේ සංගම්වල එයාලා කතා කරනවා. නමුත් අපිට ඒ හැම දෙයකම පිළිතුරු තියෙනවා. අහන්න හොයන්න ඒ වගේ පිළිතුරු දැනගන්නට අවශ්‍ය නැහැ. මේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද? නිකන් පොරත් වෙට පැමිණෙන්න.
පුරත්වයට පැමිණෙන මිනිසාට ඕනම මේ තැනක මේ ලෝකයේ අද වෙන විට අවස්ථාවක් ඇවිල්ලා තිනවා පුරත්වයට පැමිණෙන පිණිස ඊට පස්සේ එතුමා කියනවා මේ කිතුනුව කියන්නේ සත්‍යතාවයේ තේරුම් අරගෙන කිසිම දෙයක් ජීවිතය අත්දැකලා නෙවෙයි පරම්පරාවෙන් ලු කිතුනුව අනේ මන්දා මේ වලට කොහොමද උත්තර දෙන්න කියලා තේරෙන්නේ නේද ආ ඒක අහලා මට හොඳටම hina ගියා කිතුනුව ඒ කියන්නේ පරම්පරාවෙන් කිතුනුව වෙලා ඔහෙ ඉන්නවලු තේරෙන්නේ නේද අනේ ආ අපි ඒක එතනින් අතාරෙමු ඊට පස්සේ ඉන්දිකතරවත් සහෝදරගේ සුපුරුදු තරකේ කියන අවුරුදු 6-10 අපි මෙයාලට උත්තර දුන්නා බයිබලයේ අවුරුදු මේ අපි ඔය ලොකුවට තේරෙන්නේ නේද ඔය උත්පත්ති පොතේ කියනා වූ ඒ වගේම සමහර ගණන් ලියවිලි ස්කෝලර්ස්ලා අපි පිළිගන්නවා බයිබලයේ මිනිසු ලිව්වේ තේරෙනවද මිනිසුන්ගේ කෝණයෙන් එදා තිබුණ සීමාවලින් තේරෙනවද සුද්ධාත්මානුභාවය කියන්නේ මේ ජූඩ් සහෝදරය කතා කරනවා සුද්ධාත්මානුභාවය කියන්නේ ස්වර්ගයෙන් පොත පහල කෙරුවා නෙවෙයි මේ පොළවේ හිටපු ඔබ මාව වගේ තේරෙනවද මේ වැටුණු ස්වභාවයක් තියෙන සීමාවන් තියෙන ඔබත්මාත් වගේ අය තේරෙනවද දෙවියන් වහන්සේ පාවිච්චි කරලා එයාලගේ සංස්කෘතිය එයාලගේ කන්ටෙක්ස්ට් එකේ ඒ වෙනකොට 40කට ආසන්න කතුරුම් පිරිසක් පුදුමයක් වෙන්නේ එකම ඉලක්කයකට ජේසුස් වහන්සේ කෙරේ සහ මේ කිතු දහමේ එක ඉලක්කයකට එක පණිවිඩයක් ඕන් ලියලා තියෙනවා ඒක ඔවුන්ගේ සීමාවන් ඇතුළත. ඒතර සුද්ධාත්මානුභාවය කියන එක බොරුවට මිනිස්සු වෙන විදියට එයාලට ඕන විදියට පරිවර්තනය කරගෙන නිකන් එයාලම දුක් විඳිනවා. කිතුනු අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා දැන් මෙතුමාගේ ප්‍රශ්නේ තමයි මෙතුමා ඉල්ලුවා මෙතුමාට ලොකු ප්‍රශ්න ජීවිතේ තිබුණා. එරනද මේක අවසාන ඉල්ලලා කොන්ත පන්තියත් කියලා පිළිතුරු ලැබුණා ඊට පස්සේ එතුමා සත්‍ය සොයාගෙන ගියා මම ඔබට කතාවක් කියන්න බයිබලයේ ලස්සන කතාවක් තියෙනවා මේ දෙවනි රාජාවලිය 5 වෙනි පරිච්ඡේදයේ ඔබ 1 සිට 19 දක්වා කියලා බලන්නක මම ආයෙ කියන්නම් දෙවනි රාජාවලිය 5 1 සිට මේ 19 දක්වා මේක මේ කතාව මම කෙටියෙන් කියන්නම් මොකද ගොඩාක් අයට මේක ලොකු පණිවිඩයක් මේකෙන් ගෙන දෙනවා අපේ කිතුණු දෙවියන් වහන්සේ කවුද අපේ අදහන දෙවියන් වහන්සේ කවුද කියලා. ඉතින් මේ ඒ කාලේ සිරියාවේ හිටියා හොඳ ඒ කාලේ ලොකු බලගත්ු අධිරාජ්‍යයක් ඒ කාලේ යුද්ධ කරලා එවකට අපේ රටේ හිටියනේ සරත් ෆොන්සේකා අද ෆීල්ඩ් මාෂල් එතුමා යුද්ධෙන් පස්සේ එතුමාගේ කීර්තිය එතුමා ප්‍රසිද්ධ වුණ හැටි ඔක්කොම දන්නවා. එතුමාට බෝම්බ වැදුනේවා එතුමාගේ ගොඩක් දේවල් අපි දන්නවා. ඒ වගේ සිරියාවේ ප්‍රසිද්ධ ඒ අධිරාජ්‍යයේ ප්‍රසිද්ධ රජතුමා ළඟින්ම හිටපු බලවන්ත නේද ජෙනරල් වරෙක් තමයි කවුද නාමන් කියන්නේ. එතකොට නාමන් ඊශ්‍රායලෙන් ඒ අය පැහැරගෙන ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ මේ වහලට අරගෙන ඇවිල්ලා තිබුණා ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ දරුවෝ. එරනද එතන හිටියා පොඩි තරුණ කෙල්ලක්. එරනද වහලට ගෙනල්ලා. මේ කෙල්ල දැක්කා මේ මෙයා කොච්චර ප්‍රසිද්ධ වුණත් කොච්චර බලයක් තිබුණත් කොච්චර පිළිගැනීමක් තිබුණත් කොච්චර යුද සෙන්පතියෙක් වුණත් මෙයාට ලොකු ප්‍රශ්නයක් මුළු ශරීරෙම කුෂ්ඨ රෝගයක් තිබුණා. තේරෙනවද? කුෂ්ඨ රෝගය තිබුණා. දැන් මේ ගෑනු ළමයා බයෙන් කියනවා ස්වාමිනී අපේ රටේ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් ඉන්නවා. කවුද ඒ කාලේ දිවැසිවරු හිටියා ප්‍රොපස්ලා. දැන් ওই දැන් ඉන්න මේ පිසාචියෝ නෙවෙයි. ඒ කාලේ හිටියා ඇත්ත මේ ප්‍රොපස්ලා. එතකොට මෙයා ගාවට ගියොත් තේරෙනවද? එලිෂා ගාවට ගියොත් සුව වෙයි අනිවාර්යෙන් කියලා. දැන් මේ ප්‍රොපේතවරය සමහර ඒ ආසන්නේ තමයි ජීවත් වුණේ. එතකොට දැන් මෙහි ඉඳලා මොහු තීරණය කරනවා මේ ගෑනු ළමයා කියපු නිසා. මොකද මොහුට ලොකු ප්‍රශ්නයක්. බලේ තියෙනවා, කීර්තිය තියෙනවා, හැමදේම තියෙනවා. වැඩක් නැහැ, මුළු හැම හැලෙනවා, හැමේ තුවාල කුෂ්ඨ රෝගයක්. ඊට පස්සේ මොහු එනවා ලොකු තෑගියෙක්ක හමුදාවක් එක්ක. කොහට දෙන්නේ? ප්‍රොපේතවරයව හම්බෙන්නේ සමහරයට. ඇවිල්ලා එනවාද මේ ගෙදරට ආපු ගමන් මොකද කරන්නේ? දෙවියන් වහන්සේ කියනවා මෙයා එන්නේ ඔළුව ඉදිමිලා. තේරුණ නේද? ලොකු මහ ලොකු සයිස් එකෙන් එන්නේ. තේරුණ නේද? පොරත්වෙන් එන්නේ. ඊට පස්සේ ඊශ්‍රායලේ ප්‍රොපේතවරයා කරන්නේ මොකක්ද දන්නවද? එළියට එන්නේත් නැහැ. සේවකයව ලවා කියනවා ඔය ඒ රටේ තියෙන චූටි ගඟකින් හත්පාරක් ගිලිලා නාලා යන්න කියලා. තේරුණාද? දැන් ඔය ඉන්දික තොටවත්ත සහෝදරයලා වගේ තේරුණාද? යම් හැකියාවක් ලැබුණාම මතක ශක්තිය. ඉන්දික තොටවත්ත සහෝදරට ඉහළින් තියෙන මේ දෙයක් මතක ශක්තිය. තේරුණා නේද? ඒ වගේ අපිට එක එක දේවල් අපේ ජීවිතේ යම් දෙයක් දෙවියන් වහන්සේ අපිට සර්වයිවල් ටූල් එකක් විදිහට දීලා තිනවා හැම මනුස්සයරම. අපි කරන්නේ ඒක තියාගෙන අපි දෙයියෝ වෙන්න හදනවා. එන
වැඩ්ඩු වෙන්න හදනවා හෙන්න පොරත්වේ ටෝක් අපි දෙයියන්ට වැඩි ඉහලින් කතා කරනවා ඒ වගේ එකක් තමයි මේක එනවා නේද මේ හෙට එක නහරක් ගියොත් ඉවරයි එනවාද ඔළුවේ එක නහරක් ගියොත් බබක්ස් හෙට කතන්දරේ ඉවරයි මිනිහාගේ හැබැයි මොනවාද අහස අල්ලන්න තරු අල්ලන්න ටෝක් පොරත්වේ එනවාද දැන් මොකද්ද වෙන්නේ මොහු ඇවිල්ලා මොහුට අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් මල පනිනවා තරහ යනවා මම මෙච්චර ලොක්ෙක් මම වැඩෙක් මේ ඊශ්‍රායලයට මම මේ සමහරට මෙහෙම ඇවිල්ලා මේ ප්‍රොපේතවරයව හම්බෙන්න ආපුවම මේ 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 එලියට ඇවිල්ලා මට පොඩ්ඩක් මේ 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 මාව පොඩ්ඩක් පිළිගන්නවත් බැරිද මෙයා එච්චර ලොකු කෙනෙක්ද කියලා තරහා ගිහිල්ලා යනවා යද්දි යද්දි සේවකෙක් ඉඳලා කියනවා ස්වාමිනි ඔහු ඔබට ලොකු දෙයක් කියන්න මේ කරන්න කිව්වොත් අනිවාර්යෙන් ඔබතුමා කරනවානේ බලේ තියෙනවා සල්ලි තියෙනවා ඔක්කොම තියෙනවා එතුමා ඔබට කිව්වේ පුංචි දෙයක් කරන්න කියලා නේද ඉතමස් පොඩි දෙයක් පොඩක් යටහත් වෙලා ගිහිලා අර ශ්‍රී ලංකාවේ තියෙන මහවැලි ගඟ කියන්නේ ලොකු එකක් නේ පොඩි ගඟක් දැදුරුය වගේ එකකට බැහැලා පොඩක් හත් වරක් ගිලෙන්න කියලා නේ කිව්වේ ඔබතුමා කරන්නකෝ කියලා ඊට පස්සේ නාමන් බැහැලා කරත්තෙන් යුද කරත්ත වලින් බැහැලා ගිහිල්ලා අර පොඩි ගඟකින් අය පාරක් නානව මුකුත් වෙන්නේ නැහැ හත්වෙනි පාර නානව නැගිටිද්දි पुंची लमे गे हम वगे ये हम होंदे वेला तिबुना की लकीर तेरा ने दिव्य नवास की नवा मैं उडंगु ओलु इदिमुन अपे भाषा में क्या ने उडंगु उहित तंग के रे दिव्य नवास टा किसी म संबंध एक ने उन्हाँ से गणंगन ने ये वगे मिनिसुंग या ठहातुं दिया उन्हाँ से करुणावेन बालन की लाद तेरा ने दादा मिनिसुंग टमक देला तीन मैं पैंडमिक सीशन ने कटे आता पातक ने श्रीलंका विदेन ताते बालन अपिटे वेला तीन दे කොච්චර අසරණ තැනට අපි ඇවිල්ලාද නුමුත් මිනිසුන්ගේ කතා මිනිසුන්ගේ ක්‍රියාවන් බලපුවම අහස අල්ලන්න තේරෙනව නේද මේ මුළු ලෝකෙම තමා පාලනය කරන වගේ කතාව තේරෙනවද අර ජූඩ් මහත්තයාට දුන්නා නම් මේ මේ වගේ එකක් නෙමෙලු මවන්නේ සතාවත් මේ මේ ආදර මේ බලන්න අපිට තියෙන මේ මාළු මොලෙන් පුංචි මොලෙන් එක තැනක ඉඳගෙන අපි කතා කරනවා තේරෙනව නේද අපි කතා කරනවා අපිට අඩුම ගානේ එහා පැත්තේ gedara දැන් මොනවද වෙන්නේ කියලා අපි දන්නවද? එච්චර සීමා සහිතයි අපි. අපි හෙට ජීවත් වෙයි කියලා දන්නවද? මේ සීමා සහිත මිනිස්සු වෙන අපි ඇත්තටම මේ පේන ලෝකේ මෙච්චර මේ ඉන්දිකතරවත්ත සහෝදරට තාමත් තියෙන ප්‍රශ්නයක් මට පේනවා. මේ කතාව වලින් ඔහු තාම මේක පිළිගන්නේ දන්නේ නැහැ. පෞද්ගලික ඔහු උත්සාහ කරන දේ තමයි මේකට ඔහුට තාම පිළිතුරු ලැබිලා නැහැ මං දන්න විදියට. මෙච්චර මේ ordered මෙච්චර මේ මොනවද කියන්නේ මෙච්චර මේ හැම නීති වලින් එකට බැඳුණු එනවාද මෙච්චර ෆයින් ටියුන්ඩ් යුනිවර්ස් එකක් පෘථුවියක් මේ 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 සෞරග්‍රහ මණ්ඩලයක් මේක ඉබේ ඇති වෙන්නට පුළුවන්ද නැත්නම් ඔය හේතුඵල කියලා ඔය අමාරුවෙන් කියන්න හදනව නේද අපිත් කියන්නේ ඒක තමයි හේතුව මොකද්ද අන්කෝස්ට් කෝස්ට් එකක් එයා තමයි පටන් ගැනීමක් ආරම්භයක් නැති අපේ ඔළුවට තේරෙන්නේ නැති අපේ ඔළුවට ඉස්සලා මේ විශ්වයේ කෙලවරක් ගැන හිතා ගන්න බෑනේ අපිට විශ්වයේ කෙලවරක් ගැන හිතන්න ගන්නකො නංගි මල්ලි කොහෙද අපිට හිතන්න පුළුවන්ද 3D යුනිවර්ස් එකෙන් එහා 4D යුනිවර්ස් එකක් ගැන අපිට හිතන්න පුළුවන්ද අපිට බෑ හිතන්න ඒවා අපිට මැතමැටික්ස් වලින් මේ කරලා පෙන්නන්න පුළුවන් නමුත් හිතන්න බෑ මේ අපේ නීති අපේ මේ ඇස් වලින් පේන අපිට දැනෙන දේවල් වලට එහා ගිය කෙනෙක් පාලනය කරනවා උන්වහන්සේගේ කරුණාවේ නෙමෙයි අපි වැටිලා කියන්නේ අනේ අපිට පිහිට වෙන්න කියලා අපිට ඕන උන්වහන්සේට අපි විදියට වැඩ කරන්න ඔක්කොම අනාගෙන ඔක්කොම කාලා ඉතිහාසය ඔබ දකිනවා මුළු ඉතිහාසෙම මේ සියල්ල නැති වෙලා අනාගතේ අපි තවමත් අපි උන්වහන්සේටම වැරදි කී කී ඉන්නවා බොහෝ දේවල් තියෙනවා පැන්ඩමික් සීසන් එකක් තියෙනවා අපේ ජීවිත කොච්චර අස්ථාවරද කියලා පෙන්වන්න අදත් වෛද්‍ය විද්‍යාවටවත් මොකටවත් බැරුව ගිහිලා තියෙනවා තාම මේ ලෝකෙට පිළිතුරක් හරියට ගේන්න ඒක තමයි මනුෂ්‍ය වර්ගයාට මේ දිවියන වහන්සේ ඕනේ බයිබලයේ ආරම්භයේ සිට ජේසුස් වහන්සේ දක්වා සහ ඊට පසුව තියෙනවා මේ එකම කතන්දරේ මේ අමුතු දෙවි කෙනෙක් ඔව් උන්වහන්සේත් එක්ක සෙල්ලම් බෑ ඉන්දික තොරවත සහෝදරයා කියනා වගේ තමයි අරමුණක් නැති තැන පාපේ තියෙන තැන උන්වහන්සේ සියල්ල මකලා නැවත අලුතෙන් පටන් ගන්න ආපහු දෙපාරක් හිතන්නේ නැති කෙනෙක් හැබැයි ඒ වගේම උන්වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක් වෙන කොහෙරි ඉන්නවද වෙන්නන්දකො ආදරය කරන මිනිසුන්ගේ පස්සෙන් කැරකෙන නුඹලා මා වෙතට හැරියල්ලා කියන ඒ වගේම මේ මේවට අනුව උන්වහන්සේගෙන් නේද ත්‍රිත්වයේ කෙනෙක් මේ ලෝකෙට ඇවිල්ලා ජීවිතේ පූජා කරලා මෙච්චර උඹලට මම ආදරේ කියලා පෙන්නපු කතන්දරයක් මේක ඔබට එක්කෝ ගන්න පුළුවන් ජන කතාවක් විදියට
නැත්තම් මේ කතාවේ මේ බයිබලේ තියෙන බලය ඔබේ ජීවිතය අත්දැකලා සම්පූර්ණ වෙනස් වූ ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. තේරෙනවද? මේවා නිකන් මේ මනෝවිකාර නෙවෙයි. මේවා අපි දිනපතා ජීවිතය අත්දකින දේවල්. මේකම දිවෙන වාසේ. උන්වහන්සේ දඬුවම් කරන කෙනෙක්. උන්වහන්සේ ජීවිතය අවශ්‍ය නම් ගන්න කෙනෙක්. ඒ වගේම ප්‍රේමී දෙවි කෙනෙක්. මේක සෙල්ලමක් නෙවෙයි. මම කෙටියෙන් මේක කියලා අද අවසන් කරන්නම්. කිතුදහම කියන්නේ ඉතාමත් පැහැදිලි. යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලා මම අද කියන්නම් ඔය ලේ ගැන කතා කර කර ඉන්දිකතරවත මහතල ලොකු කතා කියනවා. කිතුදහම හරි පහසුවෙන් කිව්වොත්. එනවා කිතුදහම කියන්නේ මොකද්ද? කිතුදහම කියන්නේ රාජ්‍යයක් පිළිබඳව පුවතක්. එනවාද? යේසුස් වහන්සේ එන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ පෙරමග සූදානම් කරන්න යොහාන් කියලා කෙනෙක් ස්නාවක ජුවාම් කියලා රෝමානු කතෝලික සහෝදරයෝ කියනවා. යොහන් ජෝන් ද බැප්ටිස් යොහන් බෞතිස කියලා අපි කියනවා පෙරමග සූදාන කරන ඔහු කිව්වා පසුතැවිලි වෙලා දේව රාජ්‍ය ළඟයි දිවෙන වංශකේ රාජ්‍ය ළඟයි අත ළඟයි යේසුස් වහන්සේ ඇවිල්ලා දේශනා කරුවේ එකම දේ දේව රාජ්‍ය මේක රාජ්‍යයක් පිළිබඳව සහ රජෙක් පිළිබඳව සහ පාලනයක් සම්බන්ධව සංකල්පයක් එනවාද අපේ කිතුදහමට අනුව පෙනෙන ලෝකෙට වැඩිය රියල් නොපෙනෙන ලෝකේ එනවාද එතකොට මේ රජෙක් ඉන්නවා ලොකු බලයක් තියෙන කෙනෙක් උන්වහන්සේ ඒ රාජ්‍යයේ ඔබට සහ මට සමාජිකයන් වෙන්නට පුළුවන් යේසුස් වහන්සේ තුලින් තමයි ඒක අපිට ඇක්සස් එක හම්බුනේ යේසුස් වහන්සේ තුලින් හැබැයි සෙල්ලම් කරන්න බෑ දැන් මේ මට මතක් වෙනවා මට මේක කතා කර කර ඉදී මම පළවෙනි වතාවට සිංගප්පූරු ඒ දේශයට ගිහිල්ලා මම අර එහෙ කෝච්චි කියන්නේ ඇත්තටම අර මේ මේ තියෙනවා මේ මම එනකන් මේ රේල්වේ ස්ටේෂන් එකට එලා හිටියා මගේ යාළුවොත් එක්ක එයාලා කිව්වා මේ රේල්වේ ස්ටේෂන් එකේ මේ පෙට්ටිය ඒ කෝච්චිය පෙට්ටියකට නගින්න ඕනේ මේ ගානයි ඉව 20ක්ද කොහෙද කියලා විස්ස නැගට පස්සේ මම 21 වෙනියා මොකද මගේ යාළුව ඔක්කොම නැග්ගා තේරෙනවද ඊට පස්සේ මම ලංකාවේ වගේ ඕව මොනවද කියලා නිකන් පොඩ්ඩක් මේවා කරගෙන නැග්ගා කෙනෙක් ආවා මගේ නේද මේ 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 ඇඟ හරහට අත දාලා එළියට ඇදලා විසිකිරුවා මාව ඔබ දන්නවද මට ආපු තරහා ඒ වෙලාවේදී මට තරහා ඇවිල්ලා ඇතුළේ ඉඳලා යාළුව කියනවා නෝ 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 මොකුත් කරන්න එපා කියලා ශ්‍රී ලංකාව නෙමෙයි ඊට පස්සේ මට මතක් ආවා මේක ශ්‍රී ලංකාව නෙමෙයි කියලා ඊට පස්සේ මම කල්පනා කරුවා රමේෂ් මේ උඹේ රට නෙවෙයි උඹේ රාජ්‍ය නෙවෙයි උඹ ඉන්න වෙන රාජ්‍යයක උඹ ඉන්නේ සිංගප්පූරුවේ ඒ සිංගප්පූරුවේ නායකයෙක් ඉන්නවා එයාලා පවතින විදිහක් තියෙනවා ඒවලට රූල්ස් තියෙනවා රෙගියුලේෂන්ස් තියෙනවා උඹ එයාලට උඹට ඕන විදිහට ජීවත් වෙන්න බෑ ඒ රටේ ඒ නීතිවලට අනුව උඹ ජීවත් වෙන්න ඕන ඊට පස්සේ මම හිතගෙන හිටියා ඊළඟ කෝච්චි එනකන් ඊළඟ කෝච්චිය නැගලා ගියා මම හරි මගේ යාළුව කොහෙද දන්නේ නැහැ බලද්දී යාළුව මම එනකන් බලාගෙන හිටියා මම කියන්නේ මේක රාජ්‍ය සංකල්පයක්. යේසුස් වහන්සේ දේශනා කරේ දේව රාජ්‍ය සම්බන්ධව. ඒ දේව රාජ්‍යයේ රජෙක් ඉන්නවා, පාලනයක් තියෙනවා. ඒ රාජ්‍ය මේ පොළවට ගේන්නට පුළුවන් කිතුණුවන්ට. ඒ රාජ්‍ය කනෙක්ට් කරන්න පුළුවන්. ඒකේ සමාජිකත්වය ගන්නට පුළුවන්. ඒ රජතුමා මේ ලෝකය මවා පාලනය කරන කෙනෙක්. හැබැයි යම් කෙනෙකුට මේවා මිත්‍යා කතා, අපි දෙයියන්ට වැඩිය උඩින් ඉන්නේ එනවා ඒ වගේ දේවල් ඔබට අයිතියක් තියෙනවා ආගමික නිදහසක් තියෙනවා භාෂණයේ නිදහස තියෙනවා ඔක්කොම තියෙනවා ඕන දෙයක් කියන්න පුළුවන් ඔබට හැබැයි කිතුදහම වැරදි ලෙස අර්ථ විග්‍රහ කරන්න එපා ඔය channel වල ඉඳගෙන ඔබට ඕන ඕන විදියට එනවා අඩුම ගානේ සුසන්ත සහෝදරයා කෙනෙක්ව ගේනවා නම් ඔබ ගේන්න දේව ධර්මය ගැන දන්න කෙනෙක්ව ඔබලට හරව ගන්න ඕන නම් ඒ වගේ කෙනෙක්ව හරව ගන්න නිකම් මේ Sunday school දැනුමක් නැති කෙනෙක්ව ගෙනල්ලා ඉඳගෙන ඊට පස්සේ ඔබලට පුළුවන් views ගන්න හැබැයි කිතුදහමට නිග්‍රහ කරන්න එපා ඒක ගැන වැරදි රිප්‍රසන්ට් එක රිප්‍රසන්ටේෂන් එකක් කරන්න එපා කියලා ඔබෙන් ඉල්ලන්න කැමතියි. ඒ නිසා අදට මම මෙතනින් නවතින අපි බොහෝ දේ කතා කරව තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඔවුන් කතා කරන දෙවියන්ට මම කැමති නෑ. හැබැයි ඔවුන් කතා කරන්නේ අපි කතා කරන බයිබලයේ ඉන්න දෙවියෝ ගැන නෙවෙයි. අනිත් එක තමයි කිතුදහම කියන්නේ ඔය ඉන්දිකතරවත් සහෝදරයා කියන වගේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ලේ තුලින් ඔක්කොම පව් හොදලා ඒ වගේ ඒක බේසික් ඔව් ඇත්ත ඒක තමයි පදනම හැබැයි මේක මහා රාජ්‍ය සංකල්පයක් මේක තවත් රටක් සම්බන්ධව නැත්තම් වෙන අපිට පුරවැසියෝ වෙන්නට ලොකු මහා ගැඹුරු සංකල්පයක් එනවාද ඒකේ දොරටුව තමයි මාර්ගයේද සත්‍යද ජීවනයේද මම මේ කියපු ජේසුස් වහන්සේ උන්වහන්සේ තුලින් සදාකාල මේ ලෝකේ මරණිනුත් පස්සේ බලාපොරොත්තුවක් ඇති මිනිස්සු වගේ අපිට මැරෙන්නට පුළුවන් තව ජීවිතයක් බලාපොරොත්තු වෙන. ඒක අනවශ්‍යයට අනේ දාලා යන්නට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නැවත හමු එමු ඔබේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න.
අවශ්‍යයට මේවා බෙදා හරින්න අප සමග රැඳී සිටින්න. යේසු පිටයි.